අද වෙන විට ඔබත් අදම විෂන් කියා එන්න හරිදේ හරි තැනින් අරගන්න. මේ රටේ පට්ටම පට්ට එවගේම ගහේ පට්ට ගලවලාම දාන්න පුළුවන් පට්ට හොරු ටික අයින් කරලා හොඳ පිරිසක් පාර්ලිමේන්තුට එවලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන් තමන්ගේ වරිගයා වෙනුවෙන් කතා කරන්න හඩක් නගන්නට පුළුවන් අපවෙනි දේශපාලන පක්ෂවලට ජනතාව කුඩම්මාගේ සැලකීම සලකලා තියෙනවා. ජාතික ජනබලවේගය මේ අවස්ථාවදී 3-2 බලයක් අරගෙන තියෙනවා. මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට මේ ලැබූ ජයග්‍රහණයෙන් මේ රටට මෙරට ස්වම්පෝෂිත කළ ආර්ථික නගාසිටවල සිටවීමට ජනතාවට සහන දීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම තමයි 3-2 බලයක් ගත්තම අර පසුගිය රජයේ තාත්තලා පුතාලා උද්දච්ච වුණානේ. ඒ වගේ නම් උද්දච්ච වෙන්න එපා, රට බංකොලොත් කරන්න එපා, රට විනාශ කරන්න එපා. ඒ වගේම රටේ සම්පත් ආරක්ෂා කළා, රටේ ජනතාවත් ආරක්ෂා කළා, රටත් ආරක්ෂා කරන්න කටයුතු යොදනමින් ඉල්ලා සිටිනවා. මොකද මම මේ අවස්ථාවේදී ඒක සිහිපත් කරන්නේ සෑම කෙනාම අපේ රටේ බලයට ගත්තට පස්සේ රට පාලනය කරපු පාලකෝ කිසිම කෙනෙක් ජනතාව ගැන හිතුවේ නැහැ, රට ගැන හිතුවේ නැහැ, රට බංකොලොත් කළා, රට කාලා විනාශ කළා දාලා ගියා. ඒ වගේම තමයි අයවැයෙන් ජනතාවට සහන දෙනවාද, IMF එකෙන් ගත්ත සල්ලි කොහොමද ගෙවන්නේ. ඒ වගේම තමයි පරිණත දේශපාලඥයෝ පාර්ලිමේන්තුවට ඇවිත් තියෙනවාද. මම හිතන්නේ ජනාධිපතිතුමා පැත්තක තියන්න හරණී විජිතයි දෙන්න හැර පාර්ලිමේන්තුවේ පරිණත දේශපාලන අය නැහැ ඔබතුමාලගේ පක්ෂේ, ඔක්කොම කෝඩුකාරයෝ. ඉතින් මම මේ අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යෝජනාවක් ගේනවා, ඔබතුමා පාර්ලිමේන්තුවට යන්න. පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔබතුමාගේ පරිණත දේශපාලනයෙන් වැඩක් රටට ආපසු කරන්න. හේතුව මොකද? විශේෂයෙන් ඔබතුමා යෝජනාවක් ගෙනාවා පාර්ලිමේන්තුවේ පරිණත දේශපාලනයෙන් නැහැ කියලා. එසේනම් ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් හෝ යම් කෙනෙක්ගේ මන්ත්‍රී ආසනයක් අරගෙන ඔබතුමා පාර්ලිමේන්තුවට යන්නම ඕන වෙලාවක් මේක. මොකද අර 3-2 බලය තියෙනකොට ඒගොල්ලන් රට කරනකොට ඔබතුමා තීරුම් ගන්න පුළුවන් කොහොමද කරන්න කියලා. එසේනම් ඔබතුමා නොගියොත් එහෙම රටටත් අනිත් අයටත් පාඩුවක්. මොද කිව්වේ දේ කරන්න, කරන දේ කියන ජනාධිපතිවරයෙක් වශයෙන් අපි ඔබතුමා දැකලා තියෙනවා. එසේනම් ඔබතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ අර අලුතෙන් එන කෝඩුකාර සියලු දෙනාටම උපදේශ දෙන්න කරන්නේ කොහොමද කියලා. මොකද සමහර අය නම් ඔබතුමාලගේ උපදේශ අහන්න කැමති නෑ. නමුත් අහන අය ඇති ජනාධිපතිතුමා නම් ඔබතුමාට බොහොම ආදරේ කියලා අපි දන්නවා. ඔබතුමාලා අපි ඔක්කොම එක පක්ෂනායක ඔක්කොම එක සමාන අපි හැම වෙලාවම කතා කරනවා. එසේනම් මේ අවස්ථාවේදී මතක තියාගන්න ජනාධිපතිතුමනි, රට හදන සැලැස්ම වහාම රටට හෙළි කරන්න, රටේ සම්පත් විකිණීම් කටයුතු කරන්න එපා, රටේ සම්පත් මොන මෙහෙතුවකටවත් කුණුකොලෙ දෙන්න යන්න එපා, මේ රට විජාතිකයන්ට බලේ පවරන්නත් එපා. 3-2 බලයක් ගත්තා වගේම 13 විවස්ථාව ක්‍රියාත්මක කරන්න එපා කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. 13 යුද්ධයකින් මේ රට බේරාගත් අහිංසක දුප්පත් සිංහල කොල්ලෝ කෙල්ලෝ ටික උතුරු නැගෙන බේරාගත්තේ බොහොම අමාරුවෙන්. ලේ පුදලා, ලේ විසි කළා, බෙලි ටික කපලා මරලා මැරිලා ඒ විදි වෙඩි උන්ද වලට ගිහිල්ලා. එසේනම් ඒ තරුණය ජීවිත විනාශ කරපු LTT ත්‍රස්තවාදීත් එක්ක ගණදෙනු කරන්න එපා කියන එක කියමින්, ඒ වගේම ඒ අයත් එක්ක සාකච්ඡා කළ අවශ්‍ය දේවල් කරන්න රට බෙදීමේ කුමන්ත්‍රණයට ඔබතුමා හවුල් වෙන්නම් එපා. සම්බුද්ධ ශාසනයත් සංස්කෘතියත් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් මේ රජය කරයි කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා. එසේනම් ඔබතුමාට තිරුවන් සරණයි.